අයිබෝන් සෙල් දෙනාටම අද මින්නොන් නිහඟ පොතේ පස්වන පාඩමේ දෙවන කොටස තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. අබලමු මේ පාඩමට අදාළ වාක්‍ය රටා මොනවද කියලා. හොඳයි අපි මේ මුලින්ම සාකච්ඡා කරන්නේ ඒනිපාතේ භාවිතා කිරීම. ඊට අදාළ වාක්‍ය රටා තමයි මෙතින් සාකච්ඡා කරන්න යන්නේ. මේ ඒනිපාතේ භාවිතා කරන ආකාරය දැක්කම සමීකරණය තමයි ඔයගලට මේ පෙන්වලා තියෙන්නේ. N place a ikimas කිමස් කයිමස් කියන ක්‍රියාපද අපිට මෙතෙන්දී යොදා ගන්න පුළුවන්. N කියලා කියන්නේ මෙතන nouns කියන එක, නාම පදේ place කියලා කියන්නේ මොකක් හරි ස්ථානයක්. නාම පදේ මොකක් හරි ස්ථානයක් වෙන්න පුළුවන්. ඒකට අපි A නිපාතයෙන් සම්බන්ධ කරනවා ikimas, kimas, kairimas කියන ක්‍රියාපද. එතකොට ikimas කියලා කියන්නේ යනවා, kimas කියලා කියන්නේ එනවා, kairimas කියලා කියන්නේ ආපසු යනවා. එහෙම නැත්නම් නිමසට ආපසු යනවා කියන අදහස තමයි එතනින් එන්නේ. මට මේක මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ක්‍රියාපදයක් මගින් යම් ස්ථානයකට සිදු කරන ලද චලිතයක් පෙන්වන විට එම චලිතයේ දිශාව පෙන්වීමට අපිට මේ ඒ නිපාතය යොදා ගන්න පුළුවන්. අපි මේක උදාහරණ මගින් පැහැදිලි කරගමු. එතකොට මම හිතනවා ඔයගලන්ට තවදුරටත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. බලන්න පළවෙනි උදාහරණේ ඒකේ තියෙනවා වතශිවා කියොතෝ ඒ ඉකිමස්. වතශිවා කියොතෝ ඒ ඉකිමස්. ඒ කියන්නේ කියතෝ කියලා කියන්නේ මෙතන ජපානයේ තියෙන නගරයක්. බලන්න මේ කියතෝ කියන නගරය, ඒ කියන්නේ ස්ථානය, මෙතන ඒ නිපාතේ දාලා සම්බන්ධ කරලා තිනවා මෙන්න මේ නාම පදයට ikimas කියලා කියන්නේ යනවා කියන එකට. එතකොට වතශිවා කියතෝ ඒ ikimas කියලා කියන්නේ මම කියතෝ වලට යනවා. එහෙම නැත්නම් අපිට ඒක ලියන භාෂාවෙන් කිව්වොත් මම කියතෝ වලට යමි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේකේ බලන්න මේ කියතෝ කියන ස්ථානය සම්බන්ධ කරනවා තිනවා ඒ නිපාතේ දාලා ikimas වලට. ඒ කියන්නේ මෙන්න මේ යන දිශාව පෙන්වීමට අපිට මේ ඒ නිපාතේ දාලා මේක සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන්. අපි බලමු තව උදාහරණයක්. බලන්න දෙවන උදාහරණය වතශිවා නිහොන්නේ කිමස්තා. වතශිවා නිහොන්නේ කිමස්තා. නිහොන් කියලා කියන්නේ ජපානයේට, ජපානයේ කියන ස්ථානයේ ඒ නිපාතේ දාලා කිමස්තා කියන ක්‍රියාපදයට සම්බන්ධ කරලා තියෙනවා. කිමස් කියලා කියන්නේ එනවා කියන එක, කිමස්තා කියලා කියන්නේ ආවා කියන එක. එතකොට වතශිවා නිහොන්නේ කිමස්තා කියලා කියන්නේ මම ජපානයට ආවා. එහෙම නැත්නම් අපිට මේක ලියන භාෂාවෙන් කිව්වොත් මම ජපානයට ආවෙමි කියලා අපිට කියන්න පුළුවන්. මෙතෙන්දිත් වෙලා තින්නේ නිහොන් කියන ස්ථානයට ඒ නිපාතේ දාලා මේ කිමස් කියන ක්‍රියාපදයේ සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙතෙන්දිත් අපි මේ යම් ස්ථානයකට සිදුවන චලිතයේ දිශාව පෙන්වන්න අපි මේ ඒ නිපාතය තමයි මෙතෙන්දී යොදාගත්තේ. වතශිවා නිහොන්නේ කිමස්තා. බලන්න ඊළඟ උදාහරණේ ඒකේ තියෙනවා වතශිවා උචියේ කයිරිමස්. වතශිවා උචියේ කයිරිමස්. උචි කියලා කියන්නේ මෙතන නිවස කියන එක. ඒ කයිරිමස්. කයිරිමස් කියලා කියන්නේ නැවත යනවා. එහෙම නැත්නම් ආපසු යනවා කියන අදහස තමයි එතනින් එන්නේ. එතකොට මේක සම්පූර්ණ තේරුම් ගත්තොත් වතශිවා උචියේ කයිරිමස් කියලා කියන්නේ මම නිවසට ආපසු යනවා. එහෙම නැත්නම් මම නිවසට ආපසු පැමිණීම කියන අදහස තමයි එතනින් එන්නේ. ඔයගලන්ට තේරෙනවා ඇති දැන් මෙන්න මේ ඒ නිපාතේ යෙදෙන්නේ මොන වගේ අවස්ථාවල්ද කියලා. කිමස්, කිමස්, කයිරිමස් කියන අවස්ථා සමග අනිවාර්යයෙන්ම යෙදෙනවා. මෙන්න මේ අවස්ථාවල්දී එම දිශාව, ඒ චලිතයේ සිදුවන දිශාව පෙන්වීමට අපිට මෙන්න මේ ඒ නිපාතය යොදා ගන්න පුළුවන්. හොඳයි අපි ඉහතදී ඉගෙනගත්තු වාක්‍ය රටා මෙතෙන්දී රොයින්ෂු කරලා බලමු. කොහොමද අපි මේක භාවිතා කරලා වාක්‍ය රටා ගොඩනගන්නේ සහ එම වාක්‍ය රටාවලට කොහොමද අපි උත්තර දෙන්නේ කියලා. මම මුලින් මෙතෙන්දී භාවිතා කරනවා හිකෝකේ අවස්ථාව. ඒ කියන්නේ අනතීත අවස්ථාව. ඒ කියන්නේ වර්තමාන අනාගත කාලයේදී වාක්‍ය රටා ගොඩනගන්නේ කොහොමද කියලා මම මෙතෙන්දී මුලින්ම සාකච්ඡා කරන්න යනවා. අපි මේක උදාහරණ මගින් බලමු. අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට වතශිවා සූපායේ ඉකිමස්. මම සූපායකට යනවා කියන එක තමයි ඒකේ තේරුම. සූපායේ ඉකිමස්. මේ සූපායකට යන බව පෙන්වීම තමයි මෙතන අපි ඒ නිපාතයේ දැම්මේ. ඔයාලට මම පෙරදී පැහැදිලි කරා වගේ. ඒ වගේ ඔයාලට කියන්න පුළුවන් මම ඉස්කෝලේ යනවා. කොහොමද අපි කියන්නේ? අපිට කියන්න පුළුවන් වතශිවා ඉස්කෝලේට කියන්නේ ගක්කෝ කියලා. වතශිවා ගක්කෝයේ ඉකිමස්. වතශිවා ගක්කෝයේ ඉකිමස් කියලා ඔයාලට කියන්න පුළුවන් මම ඉස්කෝලේට යනවා කියලා. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් මම යුනිවර්සිටි එකට යනවා. එහෙම නැත්නම් මම විශ්වවිද්‍යාලයට යනවා කියලා කියන්නේ කොහොමද? අපිට කියන්න පුළුවන් වතශිවා දයිගගුවේ ඉකිමස්. වතශිවා දයිගගුවේ ඉකිමස්. ඒ කියන්නේ මම විශ්වවිද්‍යාලයට යනවා කියන එක තමයි ඒකේ සිංහල තේරුම වෙන්නේ. ඊළඟට බලන්න මේක අපි කොහොමද ප්‍රශ්නයක් අහන්නේ. අපි මේකේ මේක භාවිතා කරලා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අනතවා දොකෝයේ ඉකිමස්කා. අනතවා දොකෝයේ ඉකිමස්කා. ඒ කියන්නේ ඔබ කොහෙද යන්නේ කියන එක තමයි ඒකේ සිංහල තේරුම ඉන්නේ. අනතවා දොකෝයේ ඉකිමස්කා. ඒකේ සිංහල තේරුම ඔබ කොහෙද යන්නේ කියලා අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට හම්බ වෙනවා කවුරු හරි උද්ගලෙක්. එතකොට ඔයාට අහන්න පුළුවන් අනතවා දොකෝයේ ඉකිමස්කා. ඔයා කොහෙද යන්නේ කියන එක තමයි ඒකේ සිංහල තේරුම. එතකොට එයාට උත්තර දෙන්න පුළුවන් වතශිවා ගක්කෝයේ ඉකිමස්. වතශිවා ගක්කෝයේ ඉකිමස්. මම
පාසල්ට යන කියලා යාට උත්තර දෙන්න පුළුවන්. නමක් පාවිච්චි කරලා හිතන්න. ඔයාගේ ඉස්සරහට කමල් ලහම් වෙනවා. ඔයා අහන කමල් ඔයා කොහෙද යන්නේ කියලා. එතකොට කොහොමද අහන්නේ? කමල් සං දොකෝ ඒකි මස්කා? කමල් මහත්තයා කොහෙද ඔයා යන්නේ කියලා ඔයාට අහන්න පුළුවන්. එතකොට යාට උත්තර දෙන්න පුළුවන්. වතෂිවා සූපා ඒකි මස්. මම සුපර් මාකට් එකට යනවා කියලා යාට උත්තර දෙන්න පුළුවන්. අපිට ඊළඟට අහන්න පුළුවන් මේක අනාගත කාලෙන්. මේ වාක්‍ය රටාම පාවිච්චි කරලා අනාගත කාලෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බලන්න මෙන්න මේ ප්‍රශ්නේ. රයිෂුනෝ ගෙට්ස් යෝබි දොකෝයේ ඉකිමස්කා. රයිෂුනෝ ගෙට්ස් යෝබි දොකෝයේ ඉකිමස්කා. රයිෂු කියලා කියන්නේ ලබන සතිය කියන එක. ගෙට්ස් යෝබි කියලා කියන්නේ සඳා. රයිෂුනෝ ගෙට්ස් යෝබි කියලා කියන්නේ ලබන සතිය සඳා කියන එක තමයි එතන සිංහල තේරුම එන්නේ. රයිෂුනෝ ගෙට්ස් යෝබි දොකෝයේ ඉකිමස්කා කියලා අහන. ඒ කියන්නේ ලබන සතිය සඳා කොහෙද යන්නේ කියලා තමයි එතන සිංහල තේරුම එන්නේ. ඒ විදිහට ඔයාට අහන්න පුළුවන්. ලබන මාසේ පළවෙනිදා ඔයා කොහෙද යන්නේ කියලා කොහොමද අහන්නේ? ලබන මාසේ අපි කියනවා රයි ගෙට්සු කියලා. රයි ගෙට්සුනෝ පළවෙනිදා. පළවෙනිදාට අපි කියන්නේ මොකද්ද? මම ඔයගලන්ට ඉගන්නුවා වචනමාලාවේදී. වචනමාලාවට ගිහිල්ලා බලන්න මෙන්න මේ උඩින් එන ලින්ක් එකෙන්. ඔයගොල්ලෝ බලලා නැත්තම් මාසේ දවස් ටිකට මේගොල්ලන්ට නම් ටිකක් තියෙනවා. එතකොට හැම මාසෙම පළවෙනිදාට මේගොල්ලෝ කියන මොකද්ද? සුයිතචි. ඊට පස්සේ දෙවෙනිදාට පුත්සුක. තුන්වෙනිදාට මික්ක. හතරවෙනිදාට යොක්ක. පස්වෙනිදාට ඉත්සුක. හයවෙනිදාට මුයික යන ආදියට මම ඔයගලන්ට ඉගැන්නුවා මෙන්න මේ දිනවලට කියන නම් ටික. එතකොට අපිට අහන්න උනොත් ලබන මාසේ පළවෙනිදා කොහෙද යන්නේ කියලා ඔයා කොහොමද අහන්නේ? රයිගෙට්සුනෝ සුයිතචි දොකෝ ඒ ඉකිමස්කා. රයිගෙට්සුනෝ සුයිතචි දොකෝ ඒ ඉකිමස්කා කියලා ඔයා අහන්න ඕන. එතකොට අපි අහුවොත් ලබන මාසේ 10 වෙනිදා කොහෙද යන්නේ? 10 වෙනිදාට අපි ජපන් භාෂාවෙන් කියන්නේ මාසේ 10 වෙනි දවසට අපි කියනවා තෝකා කියලා. එතකොට අපි ලබන මාසේ 10 වෙනිදා කොහෙද යන්නේ කියලා කොහොමද අහන්නේ? අපිට අහන්න පුළුවන් රයිගෙට්සුනෝ තෝකා දොකෝ ඒ ඉකිමස්කා. රයිගෙට්සුනෝ තෝකා දොකෝ ඒ ඉකිමස්කා කියලා අපිට අහන්න පුළුවන්. එතකොට උත්තර දෙන්න පුළුවන් ලබන මාසේ 10 වෙනිදා එයා ඇමරිකාවට යන්න ඉන්නවනම් එයාට උත්තර දෙන්න පුළුවන් ඇමරිකායේ ඉකිමස්. ඇමරිකාවේ ඉකිමස්. ඇමරිකාවට යනවා කියලා යාට උත්තර දෙන්න පුළුවන්. මම හිතන ඕගලන්ට වැටහෙන්නේ නැති කියලා මේ අනතීත කාලයේදී වාක්‍ය ගොඩනගන හැටි සහ එම වාක්‍ය වලට උත්තර ලබා දෙන හැටි. අපි ඊළඟට බලමු අතීත කාලයේ කකෝ කේවලදි කොහොමද අපි වාක්‍ය ගොඩනගන්නේ සහ ඒවට උත්තර දෙන්නේ කොහොමද කියලා. බලන්න පළවෙනි උදාහරණේ සෙන්ගෙට්සු දොකෝයේ ඉකිමස්තකා. සෙන්ගෙට්සු දොකෝයේ ඉකිමස්තකා. සෙන්ගෙට්සු කියලා කියන්නේ ගිය මාස කියන එක. සෙන්ගෙට්සු කියලා කිව්වොත් ඒක ගිය මාස. සෙන්ෂු කියලා කිව්වොත් ගිය සතිය. ඒ විදිහට තමයි යන්නේ. ඒක ගිහිල්ලා බලන්න මේ වචනමාලාවේදී මම මේ ටික පැහැදිලි කරලා දීලා තිනවා. සෙන්ගෙට්සු කියලා කියන්නේ මෙතෙන්දි ගිය මාසේ. දොකෝයේ ඉකිමස් තකා. මෙතන අහලා තින්නේ බලන්න ක්‍රියාපදේ ඉකිමස් තකා කියලා දාලා තිනේ. කියන්නේ ඒක අතීත කාලයට හරවලා තියෙන්නේ. එතකොට ඉකිමස් තකා කිව්ව ගමන් ඕගලන්ට තේරෙනවා මේක අතීත කාලේ කියලා. මොකද සෙන්ගෙට්සු අරගෙන තින්නේ ඒ කියන්නේ ගිය මාසේ. එහෙනම් අනිවාර්යයෙන් මේක අතීත කාලෙන් තියන්න ඕනේ. එතකොට අපිට අහන්න ඕනේ ඉකිමස් තකා කියලා. එතකොට මේක සම්පූර්ණ තේරුම එන්නේ සෙන්ගෙට්සු දොකෝයේ ඉකිමස් තකා කියලා කියන්නේ ගිය මාසේ කොහෙද ගියේ කියන එක තමයි සිංහල තේරුම එන්නේ. එතකොට එයා උත්තර දීලා තිනවා ඇමරිකායේ ඉකිමස් තකා. ඇමරිකායේ ඉකිමස් තකා. ඇමරිකාවට ගියා කියන එක තමයි ඒකේ සිංහල තේරුම එන්නේ. ඔයා කොහොමද අහන්නේ ගිය සතිය කොහෙද ගියේ කියලා? අපිට අහන්න පුළුවන් සෙන්ෂු දොකෝයේ ඉකිමස් තකා. සෙන්ෂු දොකෝයේ ඉකිමස් තකා කියලා ඔයාට අහන්න පුළුවන්. ඔයා කොහොමද අහන්නේ ගිය සතියේ සඳුද කොහෙද ගියේ? ඔයාට අහන්න පුළුවන් සෙන්ෂුනෝ ගෙට්සියෝබි දොකෝයේ ඉකිමස් තකා. සෙන්ෂුනෝ ගෙට්සියෝබි දොකෝයේ ඉකිමස් තකා කියලා ඔයාට අහන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයා මෙන්න මේ වාක්‍ය රටා උපයෝගී කරගෙන ප්‍රශ්න ගොඩනගන්න උත්සාහ කරන්න. බලන්න ඊළඟ එක කිනෝනෝ ගොගෝ දොකෝයේ ඉකිමස් තකා. කිනෝනෝ ගොගෝ දොකෝයේ ඉකිමස් තකා. කිනෝ කියලා කියන්නේ ඊයේ. ගොගෝ කියලා කියන්නේ හවස. එතකොට කිනෝන ගොගෝ කියලා කියන්නේ ඊයේ හවස කියන එක තමයි මෙතන සිංහල තේරුම එන්නේ. කිනෝන ගොගෝ දොකෝයි කිමස් තකා. ඊයේ හවස කොහෙද ගියේ කියලා තමයි එතනින් අහලා තියෙන්නේ. එතකොට එයා උත්තර දීලා තිනා තොෂෝකන්නේ ඉකිමස් තකා. තොෂෝකන්නේ ඉකිමස් තකා. තොෂෝකන් කියන්නේ ලයිබ්‍රියට. තොෂෝකන්නේ ඉකිමස් තකා කියලා කියන්නේ ලයිබ්‍රියට ගියා කියලා එයා උත්තර දීලා තිනා. හොඳයි අපි ඊළඟට මේ වාක්‍ය රටාවට මෝනිපාතයත් එකතු කළා. ඒ මෝනිපාත දෙකම භාවිත කරලා කොහොමද වාක්‍ය රටාවක් ගොඩනගන්නේ කියලා අපි බලමු. ඒකේ සිංහල අදහස මොනවාගේ අදහසක් දෙන්නේ කියලා බලමු. දොකෝ මෙතන මම වරහන් ඇතුලේ ඒ දාලා තියෙන්නේ. මොකද බොහෝ වෙලාවට අපිට ඒ නැතුව අපිට මේ වාක්‍ය රටාව ගොඩනගන්න පුළුවන්. දොකෝ ඒ මෝ ඉකිමසෙන්
ඉකිමසින් දෙෂ්ට කියන වාක්‍යරටාව තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්න යන්නේ. ඉකිමසින් කියලා කියන්නේ යන්නේ නැහැ. ඉකිමසින් දෙෂ්ට කියලා කියන්නේ ගියේ නැහැ කියන අදහස තමයි එතනින් එන්නේ. ඉකිමසින් දෙෂ්ට කියලා කියන්නේ ඒක අතීත කාලෙන් තමයි එතන ඇවිල්ලා තියෙන්නේ. මේක මෙන්න මේ විදිහට අපි සිංහලෙන් පැහැදිලි කරගත්තොත් යම් අවස්ථාවක සිදු කරන ලද සියලුම ක්‍රියා ප්‍රතික්ෂේප කර නැත යන අර්ථයෙන් දැක්වීමට මෙම අවස්ථාවේදී මෝ නිපාතය අපිට යොදා ගන්න පුළුවන්. අපි බලමු මේක උදාහරණ මගින් පැහැදිලි කරගන්න. බලන්න මෙතන පළවෙනි උදාහරණය වතෂිවා දොකොයිමෝ ඉකිමසෙන්. වතෂිවා දොකොයිමෝ ඉකිමසෙන්. එහෙම නැත්නම් අපිට මේ ඒ නැතුව අපිට මේ වරහන් ඇතුළේ දාලා තියෙන ඒ නැතුව අපිට කියන්න පුළුවන් වතෂිවා දොකොමෝ ඉකිමසෙන්. ඒක සිංහල තේරුම එන්නේ මම කොහෙවත් යන්නේ නැහැ කියන එක. මම කොහෙවත් යන්නේ නැහැ කියන එක තමයි ඒකේ සිංහල තේරුම එන්නේ. අන්න ඒ විදිහට මෙන්න මේ සියලුම ක්‍රියා ප්‍රතික්ෂේප කර නැත යන අර්ථයෙන් දක්වන්න අපිට මෙන්න මේ මොනිපාතේ භාවිතා කරලා අපිට මෙතෙන්දී යොදා ගන්න පුළුවන්. මම කොහෙවත් යන්නේ නැහැ කියන එක තමයි ඒකේ සිංහල තේරුම එන්නේ. මෙතනින් මෝ වල සිංහල අදහස ඉත් කියන අදහස තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි තව උදාහරණයකින් පැහැදිලි කරගමු. බලන්න ඊළඟ උදාහරණය වතෂිවා නනිමෝ තබෙමසෙන්. වතෂිවා නනිමෝ තබෙමසෙන්. මම මොනවත් කන්නේ නැහැ. මම මොනවත් කන්නේ නැහැ කියන එක තමයි ඒකේ සිංහල තේරුම ඇවිල්ලා තියෙන්නේ. මෙතනට නනිමෝ කියලා කියන්නේ මොනවත් කියන අදහස තමයි එතනින් ඇවිල්ලා තියෙන්නේ. තබෙමසෙන් කියලා කියන්නේ කන්නේ නැහැ කියන එක. දැන් ඔයා මේක අතීත කාලෙන් කොහොමද කියන්නේ? මම මොනවත් කෑවේ නැහැ කියලා කොහොමද කියන්නේ? ඔයාට කියන්න පුළුවන් මේක වතෂිවා නනිමෝ තබෙමසෙන් දෙෂ්ඨා. වතෂිවා නනිමෝ තබෙමසෙන් දෙෂ්ඨා. මම මොනවත් කෑවේ නැහැ කියලා ඔයාට උත්තර දෙන්න පුළුවන්. කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා අහන ඔයාගෙන් ඔයා මොනවද කෑවේ කියලා. එතකොට ඔයාට උත්තර දෙන්න පුළුවන් මම මොනවත් කෑවේ නැහැ. ඒක ජපන් වලින් කොහොමද කියන්නේ? වතෂිවා නනිමෝ තබෙමසෙන් දෙෂ්ඨා. මම මොනවත් කෑවේ නැහැ. ඕගොල්ලෝ එනකන් හිටියා. වතෂිවා නනිමෝ තබෙමසෙන් දෙෂ්ඨා කියලා ඔයාට උත්තර දෙන්න පුළුවන්. අපි තව උදාහරණකින් පැහැදිලි කරගමු. අපි බලමු මේක අතීත කාලෙන් කොහොමද කියන්නේ කියලා. මම පෙරින් සඳහන් කරා වගේ දරෙමෝ කිමසෙන් දෙෂ්ඨා. දරෙමෝ කිමසෙන් දෙෂ්ඨා. කවුරුත් ආවේ නැහැ. මේ අතීත කාලෙන් තමයි එතන කියලා තියෙන්නේ. දරෙමෝ කිමසෙන් දෙෂ්ඨා. කවුරුත් ආවේ නැහැ කියන සිංහල තේරුම තමයි එතනින් එන්නේ. දරෙමෝ කිමසෙන් දෙෂ්ඨා. මොකද මේ කිමසෙන් දෙෂ්ඨා කියලා කියන්නේ කිමස් කියන එකේ අතීත කාලය. ඒක කිමසෙන් දෙෂ්ඨා විදිහට තමයි යන්නේ. මේ ක්‍රියාපද අතීත අනාතීත වලට හැදුන ආකාරය මම එතෙන්දී පැහැදිලි විස්තර කරලා තිනවා. මේ උඩින් ලින්ක් එකට ගිහිල්ලා ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. මම හිතනවා ඒ ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ මොනිපාතේ භාවිතා කරන ආකාරය. මෙතනින් මොනිපාතේ දාගත්තාම ඒක එතෙන්දී ඇවිල්ලා තිනවා. ඔයගලන්ට පේන කොහෙවත් යන්නේ නැහැ. මොනවත් කන්නේ නැහැ. කවුරුත් ආවේ නැහැ විදිහට ඒ සියලුම දේවල් ප්‍රතික්ෂේප කර නැත යන අර්ථය වට දක්වන්න පුළුවන් මෙතන මොනිපාතේ භාවිතා කළා. හොඳයි අපි ඊළඟට මේ දේනිපාතේ භාවිතා කරන හැටි තමයි සාකච්ඡා කරන්න යන්නේ. මෙන්න මේ දේනිපාතේ සමීකරණය මේක noun vehicle ඒ කියන්නේ නාම පදේ මොකක් හරි වාහනයක් වෙන්න පුළුවන්. දේ සමග ikimas kimas kairimas කියන ක්‍රියාපද අපිට යොදා ගන්න පුළුවන්. මට මේක මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. යම් පුද්ගලයෙක් ගමන් කිරීමට භාවිත කරන වාහනය සමග මෙම දේනිපාතයේ දුවිට එම පුද්ගලයා එම වාහනය මගින් ගමන් කරන බව නිරූපණය කරයි. ඒ කියන්නේ යම් පුද්ගලෙක් මොකක් හරි වාහනයකින් ගමන් කරනකොට ඒ වාහනයෙන් ගමන් කරන බව නිරූපණය කිරීම අපිට මෙන්න මේ දේනිපාතයේ දාලා එම පුද්ගලයා එම වාහනයෙන් ගමන් කරන බව අපිට පෙන්වන්න පුළුවන්. අපි මේක උදාහරණ මගින් මේක පැහැදිලි කරගමු. බලන්න පළවෙනි උදාහරණේ තියෙනවා වතෂිවා දෙන්ෂදේ ඉකිමස්. වතෂිවා දෙන්ෂදේ ඉකිමස්. දෙන්ෂ කියලා කියන්නේ කෝච්චියට. මෙතන මම කෝච්චියෙන් යනවා කියන එක තමයි දේනිපාතයේ දාලා සම්බන්ධ කරලා තියෙන්නේ. වතෂිවා දෙන්ෂදේ ඉකිමස් කියලා කියන්නේ මම කෝච්චියෙන් යනවා කියන එක තමයි ඒකේ සිංහල තේරුම එන්නේ. මෙන්න මේ කෝච්චියෙන් එහෙම නැත්නම් කෝච්චිය මගින් ගමන් කරනවා කියන අදහස නිරූපණය කරන්න තමයි මෙන්න මේ දේනිපාතේ මෙතෙන්දී දාලා තියෙන්නේ. වතෂිවා දෙන්ෂදේ ඉකිමස්. බලමු තව උදාහරණයක් අරගෙන. වතෂිවා තක්සීදේ කිමස්ත. ඒ කියන්නේ ටැක්සි කියලා කියන්නේ මෙතන කුලී රථ. එහෙම නැත්නම් ටැක්සි එකට කිමස්ත. ඒ කියන්නේ මෙතන කිමස් කියන එක අතීත කාලෙන් දාලා තියෙන්නේ. ආව කියන එක කිමස්ත වෙලා තියෙනවා. එතකොට වතෂිවා තක්සීදේ කිමස්ත කියලා කියන්නේ මම ටැක්සි එකකින් ආවා කියන එක තමයි ඒකේ සිංහල තේරුම එන්නේ. මම ටැක්සි එකකින් ආවෙම් කියන එක තමයි ඒකේ සිංහල තේරුම එන්නේ. ඒ වගේ වට කියන්න පුළුවන් මම බයිසිකලෙන් ආවා කියලා. බයිසිකලයට අපි ජපන් භාෂාවෙන් කියනවා ජිදෙන්ෂ කියලා. එතකොට මම බයිසිකලෙන් ආවා කියලා වට කියන්නේ කොහොමද? වතෂිවා ජිදෙන්ෂදේ කිමස්ත. වතෂිවා ජිදෙන්ෂදේ කිමස්ත. මම බස් එකකින් ආවා කියලා කියන්නේ කොහොමද? වතෂිවා බස්සුදේ කිමස්ත කියලා ඔයාට කියන්න පුළුවන්. ඒ මේ වාක්‍ය රටා භාවිත කරලා ඔයාට වාක්‍ය හදන්න පුළුවන්. බලන්න ඊළඟ උදාහරණේ මේක විශේෂ අවස්ථාවක්. බලන්න එකිකරා අරුයිතේ කෛරිමෂ්ඨ. එකිකරා අරුයිතේ කෛරිමෂ්ඨ.
අරුවිතය කියල කියන පයින් කියන එක මෙන්න මේ අරුවිතය භාවිතාකරනට අපි ඉතින්දි දේනිපාතය යොදාගන්න අපි සාමාන්‍ය විදිහට අපි කියනවා එක කර අරුවිතේ කෛරිමෂ්ඨ කියලා. ඒක විශේෂ අවස්ථාවක්. ඔගොල්ලෝ ඒක මතක තියාගන්න ඕනේ. එක කර අරුවිතේ කෛරිමෂ්ඨ කියලා කියන්නේ දුම්රී ස්ථානයේ සිට පයින් ගෙදර ගියා කියන සිංහ තේරුම තමයි එතනින් එන්නේ. අන්නේ පයින් ගෙදර ගියා කියන අවස්ථාවේදී මේ අරුවිතේ කියන පදේ යොදාගත්තම අපි නැවත දේනිපාතයේදී යොදාගන්න නැහැ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. හොඳයි ඒක විශේෂ අවස්ථා. මම හිතනවා ඔයගලන්ට මෙන්න මේ ටික යොදාගෙන දැන් වාක්‍ය ගොඩනගන්න පුළුවන් වෙයි කියලා. මේ දේනිපාතේ යොදාගෙන. හොඳයි අපි මේ දේ ඒ නිපාත භාවිතය තවදුරටත් රේන්ෂු කරලා බලමු. බලන්න පළවෙනි උදාහරණය දීලා තිනවා ජිදෙන්ෂා ගක්කෝ කියලා. ඒ කියන්නේ ජිදෙන්ෂා කියලා කියන්නේ මෙතන බයිසිකලයේ ගක්කෝ කියලා කියන්නේ පාසල. අපිට මේ මේ නාමපද දෙක භාවිත කරලා අපි මෙතනින් වාක්‍යයක් ගොඩනගමු මෙන්න මේ විදිහට. දේ ඒ නිපාත භාවිත කරලා අපිට පුළුවන් මෙහෙම ලියන්න. වතෂිවා ජිදෙන්ෂාදේ ගක්කෝ ඒ ඉකිමස්. වතෂිවා ජිදෙන්ෂාදේ ගක්කෝ ඒ ඉකිමස්. මම බයිසිකලෙන් ජිදෙන්ෂාදේ බයිසිකලෙන් ගක්කෝ ඒ පාසලට ඉකිමස් කියලා කියන්නේ යනවා. වතෂිවා ජිදෙන්ෂාදේ ගක්කෝ ඒ ඉකිමස් කියලා කියන්නේ මම බයිසිකලෙන් පාසලට යනවා කියන එක තමයි එතන සිංහල තේරුම එන්නේ. අපි බලමු තව උදාහරණයක්. ඊළඟට තියෙනවා හිකෝකි ටෝකියෝ. හිකෝකි කියලා කියන්නේ ප්ලේන් එක, ගුවන් යානය. ටෝකියෝ කියලා කියන්නේ ජපානයේ අගනුවර ටෝකියෝ වලට. අපිට මේ දෙක භාවිත කරලා අපි මේ විදිහට වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. වතෂිවා හිකෝකිදේ ටෝකියෝ ඒ කිමස්ටා. වතෂිවා හිකෝකිදේ ටෝකියෝ ඒ කිමස්ටා. මම හිකෝකිදේ ගුවන් යානයේ ටෝකියෝ ඒ ටෝකියෝ වලට කිමස්ටා ආවා කියලා අපිට කියන්න පුළුවන්. මේක සම්පූර්ණ තේරුම ඉන්නේ වතෂිවා හිකෝකිදේ ටෝකියෝ ඒ කිමස්ටා කියලා කියන්නේ මම ගුවන් යානයේ ටෝකියෝ වලට ආවා කියන එක. හොඳයි අපි තව උදාහරණයක් බලමු. අපිට මෙහෙම දාන්න පුළුවන් ෆුනේ ඔකිනවා. ෆුනේ කියලා කියන්නේ නැවට, ඔකිනවා කියලා කියන්නේ ජපානයේ තියෙන දූපත. අපි මේ දෙක භාවිත කරලා වාක්‍යයක් ගොඩනගමු. අපිට පුළුවන් මෙන්න මෙහෙම කියන්න. වතෂිවා ෆුනේ දේ ඔකිනවා ඒ ඉකිමස්. වතෂිවා ෆුනේ දේ ඔකිනවා ඒ ඉකිමස්. මම ෆුනේ දේ නැවෙන් ඔකිනවා ඒ ඔකිනවා වලට ඉකිමස් යනවා කියලා අපිට කියන්න පුළුවන්. මේක සම්පූර්ණ තේරුම වෙන්නේ වතෂිවා ෆුනේ දේ ඔකිනවා ඒ ඉකිමස් කියලා කියන්නේ මම නැවෙන් ඔකිනවා වලට යනවා කියන එක. මම හිතනවා ඔයගලන්ට මෙන්න මේ පාඩමින් දේනිපාතයේ ඒ නිපාතයේ භාවිතා කරන හැටි හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ ටික හොඳට තව රෙන්ෂු කරන්න, ප්‍රැක්ටිස් කරන්න, මේ මම උගන්වපු වචනමාලාව යොදාගෙන මේ වාක්‍ය රටාව හද ප්‍රැක්ටිස් කරන්න, ඒවා නැවත නැවත ලියන්න. එතකොට ඔයාලට මේ වචනමාලාවත් හොඳට ඔළුවට යයි. ඊළඟට මේ දේනිපාතයේ ඒ නිපාතයේ කොහෙටද යෙදෙන්නේ කියලාත් හොඳට ඔළුවට යයි. ඒ විදිහට ඒ ටික නැවත නැවත පුහුණු වෙන්න, වීඩියෝ එක නැවත නැවත බලන්න. එතකොට ඔයගලන්ට පුළුවන් ලේසියෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න. ස්තුති වීඩියෝ එක බැලුවට මින්නෝ නිහොන් ලෙසන් 5 part 3 වලින් අපි නැවත හමු වෙමු. ගිහින් එන්නම්.